Nangai tuma prakasha kara me sabahave silu denatama udgata vela tibena prashne pilibandawa honda avabodayak tibena wai kiyala. Mang etumata kiyanna kamathi api me avabodaya laba gatte avuru deka hamarakata pera. Me rate kotipatiyanta me rate prabhu pantiyata rupiyal billion 600ක බදුසහන ලබා දීලා මේ රටේ රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතේ ප්‍රතිශතයක් හැටියට 2%-4% අතර ප්‍රමාණයක් හිතාමතාම අඩු කරගෙන ලෝකේ ශ්‍රේණිගත ආයතන Fitch Moody's Standard & Poor ඒ ආයතන අපේ රටේ ශ්‍රේණිය 15 බස්සනකොට ඒ කරුණු කාරණා මේ සභාවේ අපි ඉදිරිපත් කරනකොට විහිළු තහළු කරපු ආකාරය චෝදනා කරපු ආකාරය චරිත ඝාතනය කරපු ආකාරය ඒ ශ්‍රේණිගත කිරීම පහළ වැටෙනකොට අපේ රටට ප්‍රාග්ධන ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඩොලර් ණය refinancing loans අහිමි වෙනවයි කියනකොට මේ සභාවේ ප්‍රතිපක්ෂ කණ්ඩායම ආණ්ඩු කණ්ඩායම බහුබූත දොඩවනකොට මං අහන්න කැමති අවබෝධය ලැබුණේ නැද්ද රීෆයිනන්ස් ලෝන්ස් ලැබුණා නම් අපිට පුළුවන් ණය සේවාකරණය කරන්න කැපිටල් එක ගෙවන්නත් පුළුවන් ඉන්ට්‍රස්ට් එක ගෙවන්නත් පුළුවන් නමුත් මේ රටේ සාර්වාර්ථික කලමනාකරණය බිඳුවට බස්සලා දැන් කියන ඔක්කොම උනේ බීබී ජයසුන්දර හිඳලු ලක්ෂ්මන් හිඳලු කබ්‍රාල් හිඳලු ආටිකල් හිඳලු අද කවුරුත් නැහැ උත්තර දෙන්න කවුරුත් නැහැ උත්තර දෙන්න කොන්දකුත් නැහැ කසේරුකාවකුත් නැහැ රීෆයිනන්ස් ලෝන්ස් අපිට නැවතත් වරක් රටක් හැටියට ගන්න පුළුවන් වෙනකොට අපිට පුළුවන් ණය සේවාකරණය කරන්න දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 119%ක් හැටියට වුණාට මතක් කරන්න කැමතියි ජපානයේ ප්‍රතිශතයේ 250යි ණය ගන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ණය අරගෙන ඒවා යොදවන්න ඕන රටට ප්‍රතිලාභ ලැබෙන ආදායම ලැබෙන ජනතාවට ශක්තිය ලැබෙන ව්‍යාපෘති හැටියට දැන් ගරු කථානායකතුමනි දැන් ගරු කථානායකතුමනි සද්ද වෙන්න මන් තුමාලා ඔඩර් ප්ලීස් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ ඔඩර් ප්ලීස් අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද අද තෙල් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි බෙහෙත් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි ආහාර ගෙන්න ගන්න තියෙන සල්ලි රෝහල් උපකරණ ගෙන්න තියෙන සල්ලි අමුද්‍රව්‍ය ගෙන්න ගන්න තියෙන සල්ලි අපේ රිසර්ව්ස් ටික පාවිච්චි කරා අරුණාකල්ල නිසද්ද වෙන්න මන් තුමාලා ඔලිය ගෙවන්න තාමත් ඉගෙනගෙන නැහැ තාමත් හිවල්ලු වගේ තාමත් හිවල්ලු වගේ අහගෙන ඉන්නවා අහගෙන ඉන්නවා ඉගෙන ගන්නවා පාඩම් ටික කරුණා කරලා ගරු කථානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා බොරදියේ මාළු බාන්න එපයි කියලා ගරු කථානායකතුමනි පින් මාළු වලේ ඉඳගෙන බොරදියේ මාළු බෑවේ අපි නෙමෙයි ආණ්ඩුවයි කියන එක මම කියන්න කැමතියි ඒකයි ඇත්ත කතාව ගරු කථානායකතුමනි දැන් හැමෝටම අවබෝධ කරගන්නලු ඔව් අපි අවබෝධ කරගත්තා අපි අවබෝධ කරගෙන අවුරුදු කිහිපයකට පෙර කිව්වා ඩෙට් ස්ටෑන්ඩ් ස්ටිල් එකකට යන්න ඩෙට් මොරටෝරියම් එකකට යන්න බ්‍රිජ් ෆයිනෑන්සින් කරන්න තේරෙන්නේ බයිලටරල් සාකච්ඡා පවත්වන ආ බයිලටරල් තේරෙන්නේ අපේ කාක්කොන්ට බයිලටරල් කියන්නේ ද්විපාර්ශ්වීය කාක්කොන්ට තේරෙන්නේ කපුටන්ට තේරෙන්නේ මල්ටිලටරල් කියන්නේ බහුපාර්ශ්වීය ඉගෙන ගන්න අහගෙන ඉගෙන ගන්න ද්විපාර්ශ්වීය ද්විපාර්ශ්වීය බ්‍රිජ් ෆයිනෑන්සින් වලට ආණ්ඩුව ගිහිල්ලා තියෙනවද ජපානයට කතා කරාද චීනයට කතා කරාද ඉන්දියාවට කතා කරාද මේ අප්‍රේල් මාසේ ගෙවන්න තියෙන ලෝන්ස් ටික ගෙවන්න බැරුව අද ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා අපි කරන්න එපයි කිව්ව තැනට මොකද්ද ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා ඩිසෝඩර්ලි ඩිෆෝල්ට් එකකට තේරෙනවද ඒක
disorderly default kiyanne ahala thiyenawada molayak thiyenawada molaye kalandak thiyenawada garu katanaayaka thumani pahadilimama me aanduwa me rajaya hitamathama me rata wattala thiyenawa meka hitamathama karapu nikam podi waradak nemei me rate 120ma කනත්තට යවන්න කරපු සහපරාදී ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ. ගරු කටානායකතුමනි බොහොම සතුටුයි. ගරු අග්‍රාමාත්‍යතුමා කතා කරනවා මූල්‍ය කළමනාකරණය ගැන. ගරු කටානායකතුමා කතා කරනවා ජාත්‍යන්තර ආයතන වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනවලු. මම අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඇයි මේ ජාත්‍යන්තරයත් එක්ක කරන ගනුදෙනුව වසර දෙකකට පෙර කරේ නැත්තේ? ඒ කෝටිපතියන්ට රුපියල් බිලියන 600ක බදුසහන ලබා දීලා රාජ්‍ය ආදායම 102 සිට 4 දක්වා අඩු කරගත්තේ ඇයි? ඇයි ඒ අපරාධ කරේ? ඒ කරපු අපරාධ නිසා තමයි අද ගෑස් පෝලිම, තෙල් පෝලිම, කිරිපිටි පෝලිම, භූමි තෙල් පෝලිම, ඩීසල් පෝලිම, හාල් පෝලිම අද බෙහෙත් ටික නැහැ. අද උපකරණ නැහැ. අද ආණ්ඩුව කරන්නේ ලෝකෙ වටේ හිඟමනේ යන බෙහෙත් ටික ගෙන්න. අද විපක්ෂය කරන්නේ හුස්ම වැඩසටහනෙන් රෝහල් මට්ටමේ ගිහිල්ලා රෝහල් උපකරණ ටික අපි ලබා දෙනවා. මේගොල්ලෝ කරන්න ඕන දේ අපි බලයක් නැතුව කරනවා. ඒකයි අපි කරන්නේ. ගරු කතානායකතුමනි දැන් මෙතනදී කිව්වා දැන් විසඳුම අවශ්‍යයි කියලා. ඔව් විසඳුම අවශ්‍යයි. අපි මේ උත්තරීතර සභාවේ පියවර 9ක් ගැන කතා කරා. අදටත් පත් කරලා තියෙනවද ජාත්‍යන්තර ෆිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා? අදටත් පත් කරලා තියෙනවද ජාත්‍යන්තර ලීගල් ඇඩ්වයිසර්ස්ලා? අදටත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවද ඉන්ටර්නැෂනල් සවරින් බන් හෝල්ඩර්ස්ලා එක්ක තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක කරන්න, ණය නිවාඩුවක් ලබා ගන්න, ණය හෙයා කට් එකක් ගන්න. හෙයා කට් එකක් කියන්නේ මේ කොණ්ඩ කැපීම නෙවෙයි ආ, අර කපුටු කක්කක් වගේ නෙවෙයි. ණය හෙයාකක් කියන්නේ අපිට පුළුවන් කතා කරලා සාකච්ඡා කරලා ණය ප්‍රමාණාත්මකව ණයයි පොලියයි අඩු කරගන්න. ඒව ආරම්භ කරලා තියෙනවද අපේ 9 පොයින්ට් ප්ලෑන් එකේ? මේ ඔක්කොම ඉදිරිපත් කරා. අදටත් මේ අය පත් කරගෙන නැහැ. ෆිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා පත් කරගෙන නැහැ. අද මිනිස්සු නැත්තනම නැතිවලා කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අනාථ වෙලා අද මේ රටේ ධීවරය කම්කරුව ගොවියා ලැජ්ජ නැතුව ගොවියට ආත්මාභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන ආකාරයට හිටපු ජීවිතේ නැති කරා, කෝර ටික නැති කරා, රසායන ද්‍රව්‍ය ටික නැති කරා, වර්ණාසන කෘමිනාශක නැති කරා. දැන් සභාව ගන්නවා. එකක් මම කියන්න කැමතියි, මේ තම තමන්ට ඕන විදිහට 20 ඉවත් කරලා 19 ගෙන එන එකට ඒකෙන් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන්ම හොසි කරන්න ඕන. නිකන් සිල්ලර විසඳුම් ගේන්න එපා, බොරු බටර් මාජරින් ගේන්න එපා, අපිව නිකන් අන්නවන්න එපා. මේ ඇඳවිල්ල නතර කරන්න, ඇත්ත කතා කරන්න, රටට ඇත්ත කියන්න. මං අහන්න කැමතියි, මං අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා නැගිටලා ප්‍රකාශයක් කරා. අපිට කරුණා කරලා කියන්න, කවදද ගෑස් පෝලිම ඉවර වෙන්නේ? කවදද තෙල් පෝලිම ඉවර වෙන්නේ? හරියට කවදද ඩීසල් ටික ලැබෙන්නේ? හරියට කවදද පෙට්‍රල් ටික ලැබෙන්නේ? කවදද භූමි තෙල් ටික ලැබෙන්නේ? කවදද මේ රටේ අම්මලව කිරිපිටි පෝලිමෙන් ඉවත් කරලා ඒ අම්මලට කිරිපිටි ටික ලබා දෙන්න කටයුතු කරන්නේ? ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, කෝල් ලැබිලා තියෙනවා. කෝල් නැව් මොකද්ද? බලශක්ති, බලශක්ති උත්පාදනයේ මොකද්ද දෙන විසඳුම? ඇයි ඒ නැව් වල තිබෙන ඒ ගල්ලඟුරු ටික ඇයි නිදහස් කරගන්න බැරි? මොකද්ද හේතුව? දැන් ඔබතුමන්ලා කියනවා සංචිතවල තිබුණලු ඩොලර් බිලියන 1.7ක්. මේ වැඩි කාලයක් නෙමෙයි, මාස කිහිපයකට පෙර. කොහාටද ඒ ඩොලර් බිලියන 1.7 ගියේ? අංක ගණිත ජිල් මාට් එකක් කරා නේද? අර යුවාන් ලැබුණු ටික බොරුවට ඩොලර් ලැබුණයි කියලා රට ඇඳෙව්ව නේද? රට රැවට්ටුව නේද? මං අහන්න කැමතියි ගරු කතානායකතුමනි, මේවද දෙන විසඳුම්? කරුණා කරලා නැගිටලා කියන්න, දින වකවානු සහිතව කවදද මේ රටේ මිනිස්සු
marana manchakayata me aanduwa geniyana weda sadahana nathara karanne pahediliwa kiyanda nikam metanta awilla kiyanne ba heta anidda wenakota polling adu wenoy kiyala dan pollinga wedi dan minissu bahapare minissunda kanna ne minissunda jeevath wenne ne namuth me rate palakayo rajapaksa aanduwa me rata wanasanawa e nisa mataka thiyaganna jana aragale hana ada me parlimenthuwe rau pili rau dena gamana api kriyaatma karanawa aniwarenma me janadhipati wara iwath wennata ona me aanduwa iwath wennata ona api suba gatanawa api suba patanawa satya therungena yatharthaya avabodha karagena ada vipakshayat samaga pragatishili kandayamak attal wenagatta api inna parshwaye waadi una namuth api kiyanne ne api thawama avabodha thawayan walata awilla ne namuth api soodanam e siyalu denath samaga pragatishiliwa sahakatcha karala jana aragale maha pare e duk vindana janathawata visanum laba dennata api aniwaryenma katayutu karanawa avasana washeen garu agamathithumani man nawathath warak kiyenawa kawadada diesel polyme iwara wenne kawadada petrol polyme iwara wenne kawadada kiripidi polyme iwara wenne kawadada bhoomithal polyme iwara wenne kawadada gas polyme iwara wenne kawadada karmaanta shala wahanaka iwara wenne karuna karala me prashna walata garu agamathithumani apita uttara denna mekata uttara denna jana aragale e veerodara tarunin ape z paramparawa me rate civil prajawa balagena innawa obathuma karuna karala me prashna walata uttara laba denakan man garu kathanaayakathumage illimak karanawa karuna karala garu agamathithumata upades denna me ahapu prashna walata uttara denney kiyala stuti News reporter Varanen Tora Apakshapati Vartakaranaya.